PWM Solar Charge Control. අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ PWM Solar Charger ගැන. අපි මුලින්ම මේ unbox කරන් ඉමු. PWM Solar Charger එක මෙන්න මේ විදිහට අපිට item එක බලා ගන්න පුළුවන්. Size එක හිතාගත්තා නම් මගේ අතේ size එකත් එක්කම සාමාන්‍ය පොඩි item එකක්. ඉතින් ඔයාලා දන්නවා මොනවටද මේ PWM Solar Chargers පාවිච්චි කරන්න කියලා. මේක ඇවිල්ලා අපේ සාමාන්‍ය solar panel එකකට සම්බන්ධ කරලා ඉවරලා අපේ battery backup එක charge කරගන්න තමයි ගන්න. ඉතින් අද මේ item එක ගැන තමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙයාගේ setting හදාගන්න විදිහ සහ මෙයාට wire සම්බන්ධ කරගන්න විදිහ තමයි අද මේ වීඩියෝයෙන් කතා කරන්න යන්නේ. ඉතින් අපිට මේ solar charger එක ගත්තාම බලා ගන්න පුළුවන් මෙතන USB port දෙකක් තියෙනවා අපිට කැපිලා පේන්න වෙනම. ඊට පස්සේ මෙතන button තුනක් තියෙනවා බලා ගන්න. පොඩි display එකක් තියෙනවා. මෙතන terminal 6ක් තියෙනවා බලා ගන්න. මෙන්න මේ විදිහට. ඔච්චරයි තියෙන්නේ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් අපි මෙයාගේ තියෙන features ගැන මුලින්ම කතා කරලා ඉමු. මේකේ තියෙනවා built-in ආපු micro controller. ඒකෙන් තමයි මෙයා control වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙයාලා කියලා තියෙනවා parameters ඔක්කොම adjust කරන්න පුළුවන් අපිට කැමති විදිහට. මේකේ battery වර්ග 3ක් ගැන සඳහන් කරලා තියෙනවා අපිට මෙයාගෙන් charge කරගන්න පුළුවන්. ඊට අමතරව මෙයාගේ තියෙනවා fully 3-stage charging කියලා වෙලා system එකක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ තියෙනවා protection short circuit protection එක තියෙනවා ඊට පස්සේ open circuit protection reverse protection එක තියෙනවා overload protection එක තියෙනවා ඔන්න ඔය විදිහට මෙයාගේ features ටික අපිට බලා ගන්න පුළුවන් ඊට අමතර මේ catalog එකේ අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ තියෙන අනිත් දේවල් ටික සහ setting හදා ගන්න විදිය අපි බලමු මෙයාගේ මුලින්ම මෙයාට දෙන්න පුළුවන් parameters ගැන පොඩ්ඩක් කතා කරමු අපිට මේ විදිහට manual එක ගත්තාම technical parameters කියලා එල්ල පොඩි කොටහක් තියෙනවා මේකේ සඳහන් කරලා තියෙනවා මේකේ model එක සහ මේකට ලබා දෙන්න පුළුවන් parameters ගැන අපි මෙතනින් බලමු මේකේ තියෙන charging current එක ampere 10යි කියලා ඊට පස්සේ battery voltage එක 1224 auto select කරගන්නවා. ඒ කියන්නේ මෙයාට අපි මුලින්ම මම මෙයා wire සම්බන්ධ කරගද්දී ඒ කියලා දෙන්න කොහොමද මෙයාගේ 1224 select කරගන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා maximum solar input එක. ඒ කියන්නේ solar panel එකේ input එක 12 volt system එක යනනම් 25 වෙනකම් පුළුවන්. 24 system එක යනනම් 15 volt වෙනකම් පුළුවන් කියලා එල්ල තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා battery වර්ග මං කියවේ කලින් බැටරි වර්ග තුනක් ගැන මෙයාලා සඳහන් කරලා තියෙනවා කියලා. මෙතන තියෙනවා පළවෙනි B01 කියන බැටරියක සීල් type එක. ඊට පස්සේ ජෙල් බැටරි, ඊට පස්සේ ෆ්ලෝට් බැටරි වල මෙතනින් වෙනම බැටරි වර්ග තුනක් සඳහන් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ තියෙන adjust කරන parameters ටික වෙනම දීලා තියෙනවා අපිට බලා ගන්න. ඒ වගේම USB port එක 5 volt out 2 ampere කියලා වෙලා දීලා තියෙනවා. හරි අපි බලමු මෙයාට මුලින්ම power supply එකක් දීලා මෙයාව කොහොමද power up කරගන්නේ කියලා. හරි මේකට පවර් දෙන්න කලින් මම ඔයාලට දෙයක් කියන්න ඕන. ඔයාලා මුලින්ම ඔයාලේ සිස්ටම් එක 12 volt සිස්ටම් එකක්ද 12 volt සිස්ටම් එකක්ද කියලා එල්ල තීරණය කරගන්න ඕන. මොකද මෙයාට මුලින්ම අපි බැටරි බෑකප් එක ලබා දෙන්නේ. ඒ කියන්නේ බැටරි එක මුලින්ම සම්බන්ධ කරන්න ඕන මෙයාට. මොකද මෙයා හඳුනා ගන්න ඕන අපේ සිස්ටම් එක 12 volt සිස්ටම් එකද 24 සිස්ටම් එකද කියලා. ඉතින් දැන් මම මෙයාට සම්බන්ධ කරන්න යන්නේ මෙන්න මේ වගේ UPS බැටරියක්. මේ UPS බැටරිය සම්බන්ධ කරලා එල්ල මෙයා පවර් අප් කරගමු මුලින්ම. ඒ වගේම මෙතන අපිට ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි මෙන්න මේ විදිහට ටර්මිනල් 6 ගා අපිට බලා ගන්න පුළුවන් ධන ඍණ ලකුණු සහ පොඩි අයිකන් ටිකක් දීලා තියෙනවා මෙයාලා. මේකෙදි මේ පළවෙනි ටර්මිනල් දෙක දීලා තියෙන්නේ පැනල් එකට. ඒ කියන්නේ අපේ සෝලර් පැනල් එකට තමයි මේක ලබා දෙන්නේ. ඊට පස්සේ මෙතන බැටරි ලකුණ ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙතන තමයි අපි බැටරි එක ලබා දෙන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙන්නේ 12 volt output එක. හරි එතකොට අපි මෙයාට අනිවාර්යෙන් කල්පනාවෙන් අග්‍ර සම්බන්ධ කරන්න ඕන බැටරි එක සම්බන්ධ කරන්න ඕන ධන ඍණ හරියටම බල්ලි වෙරලා ප්ලස් මයිනස් හරියට බල්ලි වෙරලා මෙයාට සම්බන්ධ කරන්න. හරි එහෙනම් අපි මෙයාට වයර් සම්බන්ධ කරන් ඉමු මුලින්ම. අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන මේකේ බැටරි ටර්මිනල් සම්බන්ධ කරද්දී ප්ලස් මයිනස් බල්ලි වෙරලා හරියටම ලබා දෙන්න. හරි මම දැන් මෙයාට සප්ලයි දෙනවා. සප්ලයි දීපහා මෙන්න මේ විදිහට අපිට මෙයා ඔන් වෙනවා බලාගත්තයි. හරි මෙයාගේ දැන් මේ පෙන්වන්නේ 13.1 කියලා මේ බැටරි වෝල්ටේජ් එක. මෙයාගේ මේ ඩිස්ප්ලේ එකේ ඉන්ටර්ෆේස් 6ක් තියෙනවා. මම ඒක එකින් එක විස්තර කරන් යන්නම් ඔයාලට. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් බටන් තුනක්. මෙන්න මෙතන අයිකන් එක නම් පැහැදිලි නැහැ. ධන ඍණ මෙනම බටන් දෙකක් තියෙනවා. මෙන්න මේ බටන් එක ඇවිල්ලා මෙනු බටන් එක. මෙන්න මේ විදිහට මේ එන්නේ පළවෙනි ඉන්ටර්ෆේස් එක. මෙයාගෙන් කියන්නේ මෙතන පැනල් ලකුණක් දාලා මෙතන මේ බැටරි එක පෙන්වලා ඉවරලා මේ පෙන්වන්නේ අපිට මේ පැනල් එකේ ඉඳලා ඉවරලා බැටරි එකට කොච්චර වෝල්ට් ප්‍රමාණයක් යන්න ඕනද. ඒ කියන්නේ
බැටරි එක charge වෙන්න ඕන voltage එක තමයි මෙතනින් පෙන්වන්නේ අපිට. මෙයාව මේ menu button එක තප්පර 5ක් විතර press කරග ඉඳපුවාම ඔයාලට පේනවා මෙයා blink කරනවා. එතකොට අපිට මෙයාගේ අඩු වැඩි වෙනස්කම් කරන්න පුළුවන්. මේකේ උඩරම limit එකක් තියෙනවා. දැන් අපි මම තෝරගත්තේ 12 volt system එකක් නිසා මේකේ limit එක වෙනස් වෙනවා. දැන් මම මෙයාව limit තියලා තිබ්බේ 15ට. මම මෙයාගේ setting තාම හදාගත්තේ නැහැ ඔයාලට පෙන්වන්න ඕන නිසා. මේ manual එකේ තියෙනවා අපිට මෙතන බලාගත්තා හැකි මෙයාගේ technical parameters වල තියෙනවා වෙනම දීලා ඉවරලා red color එකේ වෙනම ලකුණු කරලා තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන් ඒ කියන්නේ B1 battery type එකත් වෙනම select කරන්න තියෙනවා ඒක ඔයාලා බලන්න ඕන battery type එක අපේ මොකක්ද කියලා මම මෙතනින් මම දැන් මේ අරන් තියෙන battery type එක seal battery එකක් seal adhesive battery එකක් තමයි අරන් තියෙන්නේ හරි ඊළඟට අපි බලමු දැන් ඔයාලා දන්නවා panel එකේ ඉඳලා දෙන්න ඕන voltage එක ඔයාලා select කර ගන්න ඕන මෙතන ඊට පස්සේ දෙවෙනි ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ බැටරි එකේ ඉඳලා මේ out එක මෙයාගේ out එක කීයක් දෙන්න ඕනද අපි ඒ කියන්නේ මෙයාගෙන් අපි දැන් බැටරි එක charge කරලා ඉවරලා bulb වලට අපි එළියට ගන්න ඕනේ අන්න ඒ out එක තමයි මෙතනින් පෙන්වන්නේ සාමාන්‍යයෙන් මෙතනින් LED bulb වලට සාමාන්‍ය router එකකට වගේ තමයි out කරන්නේ inverters වලට මේ තියෙන terminal වලින් ගන්න නැහැ ඔයාලා බැටරි වලින්ම තමයි ගන්න ඕන මම ඒ ගැන කියලා දෙන්නම් මේ ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා බැටරි discharge stop එක ඒ කියන්නේ බැටරි එක drain වෙලා ඉවර වෙලා මම මෙයා voltage එක කොතනින්ද කියන්නේ voltage කීවෙනි voltage එකේද මම මෙයාව නතර කරන්න ඕන කියන්නේ බැටරි එකෙන් දෙන voltage එක නතර කරන්න ඕන කීයද කියලා. ඒක ඊට පස්සේ මෙතන තියෙනවා working mode එක කියලා මෙයාගේ system එක පැවිසේ තමයි බෙදුවනවද නැත්නම් අපිට කාලයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් interface එක ඇවිල්ලා මේන් දෙන මෙතන. මේ මෙන්න මෙතනදී B1 කියලා වෙරලා පෙන්නනවා B2 පෙන්නනවා B3 පෙන්නනවා මෙන්න මේ විදියට පෙන්නනවා. මේ තියෙන battery type එක. ඔයාලට මම කලින් කිව්වා manual එකේ මෙන්න මෙතන තියෙනවා. B1 කියන්නේ seal battery ඊට පස්සේ B2 කියන්නේ gel B3 කියන්නේ float battery කියලා ඉවරලා වෙනම battery වර්ග තුනක් තියෙනවා කියලා. එතකොට දැන් මම තෝරන් තියෙන්නේ B1 කියන type එකනේ. B1 කියන type එක අපි අරගෙන select කරමු මෙතනින්. මෙන්න මේ විදිහට අපි battery type එක select කරනවා B1 කියලා. ඊට පස්සේ මේ menu button එකෙන්ම තමයි menu button එක තප්පර 5ක් විතර press කරගත්තාම මෙයා blink වෙනවා අපිට බලාගත්ත හැකි. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් normal interface එක. හරි. දැන් setting ටික ඇත්තරයි. ආයෙ පැහැදිලි නැත්නම් මම පොඩ්ඩක් අහපව් manual එකෙම පෙන්වන්නම්. එතකොට ඔයාලා manual එකත් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ manual එක දෙකම තියමු. මේ තියෙන්නේ main window එක. ඊට පස්සේ main පළවෙනි window එක ඇවිල්ලා panel එකේ ඉඳලා කොච්චර voltage එකක් අපි battery එකට දෙන්න ඕනද කියලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි window එක battery එකෙන් අපි කොච්චර volt ප්‍රමාණයක් out වෙනවද කියලා වෙලා තමයි අපි මෙතන select කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි window එක බැටරි එක discharge වෙන්නේ discharge වෙලා නවතින්න ඕන කොයි වෙලෙ කොච්චර voltage එකකින්ද කියලා තමයි එතනින් පෙන්වන්න ඕන අපි. ඊට පස්සේ හතරවෙනි window එක working mode එක. ඊට පස්සේ පස්වෙනි window එක battery type එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට setting හදාගන්න විදිහ අවබෝධයක් එන්නේ නැති කියලා. ඉතින් අපි මේකට panel එක solar panel එක සම්බන්ධ කරද්දී මෙන්න මෙතන තමයි සම්බන්ධ කරන්නේ. අනිවාර්යෙන් DC wire පාවිච්චි කරන්න නැත්නම් ඒකට අදාළ නියමිත wire වලින් අපි මේක සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා බලාගත්තාම මේ බිත්තිර mount කරන්න වෙනම hole හතරක් දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මම කලින් කිව්වා inverters වල ලබා දෙද්දී මෙයාගේ 12 volt output එකෙන් දෙන්න එපා. මොකද ඉන්වර්ටර් එකට ටිකක් ලොකු ඇම්පියර් එකක් අදින නිසා බැටරි වල ටර්මිනල් වලටම ඉන්වර්ටර් එක සම්බන්ධ කරන්න. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ඉතින් අදම වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට මේ සෝලා චාර්ජර් කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්න විදිහ සහ මේකේ අපි දෙන්න ඕන පැරාමීටර්ස් මොන වගේද කියලා වෙලලා තේරුම් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, තවත් කෙනෙකුට මේ වීඩියෝ එකෙන් දැනුම ලබා ගන්න share කරන්න. කට්ටියටම සුබ දවසක්. Thank you.